දවසක් වෙනට කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරමින් මගේ රත්තරන් අම්මිතාති දිවිපුතේ අපි හැම දෙනාම මේ කාල පරිච්ඡේදය තුල ඔබ වෙනදට වඩා ස්වාමින් වහන්සේව හොයාගෙන යනවා යාඥා කරනවා පූජාවල් වලට යනවා පාද නමස්කාර කරනවා ශුද්ධෝපෑවල් කරනවා මේ වගේ බොහෝ දේවල් අපි කරගෙන යන අතරතුරේදී මගේ රත්තරන් අම්මිතාති දිවිපුතේ එහෙමනම් මේ යාඥා කරන ස්වභාවය මේ කාල පරිච්ඡේදයේ පමණක් සීමා විය යුතු දෙයක්ද කියලා ප්‍රශ්නාර්ථයක් තියෙනවා. ඉතින් ඒකින්ද එහෙනම් අපි ප්‍රශ්නාර්ථයක් නොකරගෙන හැමදාම දෙවියන් එක්ක බද්ධ වෙච්ච ජීවිතයක් අපි ගත කරමු. උන්වහන්සේත් එක්ක බද්ධ වෙලා ජීවිතේ යනවා කියලා කියන්නේ උන්වහන්සේ අපිව fully charge කරලා අපිව සම්පූර්ණව අවශ්‍ය කරන ශක්තිය දීලා අපිට උන්වහන්සේ දෙන්න තුරම් අපිව තල්ලුත් කරලා ඉස්සරහට අපිට අරින්න පුළුවන් හැකියාවක් උන්වහන්සේ අපිට දානය කරනවා. ඉතින් මගේ රත්තරන් අම්මේ තාත්ති දුවේපතේ හැම දෙයක්ම ගොඩ මස් වැලකීම මර්ධන ක්‍රියා කිරීම මේ හැම දෙයක්ම මේ කාලේ විතරක් නෙමෙයි මේ කාලේ විරුච්ච ගමම්ම හැම දෙයක්ම ආය වෙනස් වෙලා යනවා නෙමෙයි මේ කාලෙන් ලැබෙන පන්නරය මගේ ජීවිතය පරිවර්තනයක් ඇති කරගෙන මගේ ජීවිතය එවගේම පවිත්‍ර කරගන්න පුළුවන් කාල පරිච්ඡේදයක් බවට අපි පත් කරගමු. එහෙම උනොත් රත්තරන් අම්මේ තාත්තේ දුවේපතේ මේ කාල පරිච්ඡේදයට අපි අර්ථයක් දීලා අර්ථයක් කවලා එහෙම නැත්තම් නිකම්ම නිකං තවත් චතාරිකයක්. ඇත්තර චතාරික නම් කීයක් අපේ ජීවිතේ අපි පාස් කරලා ඇද්ද මේ තාක් කල්. හැම අවුරුද්දකම චතාරික කාලයක් තිබුණා. ඉතින් අපි දුක් විඳින ජනතාවක් පමණක්ද මේ ඇදමින් ඉන්න ජනතාවක් පමණක්ද නැත්නම් ස්වාමින් වහන්සේ දේශනා කරපු ආකාරයට උන්වහන්සේ අපෙන් බලාපොරොත්තු වුණ ආකාරයට ආවි resurrected people අපි උත්තානේ ජනතාවක්ද ස්වාමින් වහන්සේ බලාපොරොත්තු වෙන්නේ මගේ රත්තරන් අම්මේ තාත්ති දුවේපතේ උත්තානේ ද්වික් පුතේ කැරිර ජීවත් වෙන එකයි. එහෙනම් මහා සතුටකින් ප්‍රීතියකින් හදවතේ ශාන්තියින් විතු උත්තානේ ප්‍රීතිය හැමදාමත් භුක්ති විඳිමු. ඔබට දෙවියන්ගේ පිහිටයි. ආමෙන්.